අවශ්‍යෙන් ජනාධිපත්තුමා මේ මුළු ලෝකෙටම අග්‍රාමාත්‍යතුමා විසින් පසුගිය කාලය තුළදී මහින්ද රාජපක්ෂ රජයේ ණය ගැන ලෝකෙට ජනාධිපත්තුමාට කැබිනට් මණ්ඩලයට මුදාහරණු ලැබුවා වූ මහා අසත්‍ය රටට සත්‍ය වශයෙන් ප්‍රකාශ කිරීමේ වගකීම අතිගරු ජනාධිපත්තුමා වෙත පැවරෙන වගකීම. මක් නිසාද යත් විහිළුවක් නෙමෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ උපජනාධිපතිවරයා නම් කරලම ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ ණය වාරික පොලී ගෙවා ගන්න බැරි උගුලකට අසු කළ ඒ තුලින් චීන නාවික හමුදා කඳවුරක් බවට හම්බන්තොට පරිවර්තනය වෙනවා කියන ප්‍රකාශය. එසේ පරිවර්තනය වීම වැළැක්වීම සඳහා මේ චීන ණය උගුලෙන් ගැලවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙනවා කියන එකත් ඉතාම බරපතල තත්වයක්. මං හිතන්නේ මේ මේවැනි බරපතල තත්වයක් ඉතිහාසයේ මීට පෙර ඇති වෙලා නැහැ දෙරාජ්‍යයක් අතර. මේ චීනයයි ඇමරිකා එක්සත් ජනපදයයි ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය පදනම් කරගෙන ඇති වෙන කටකතා මේ මුහුණු පොත්වල තියෙන දේවල් වෙබ්සයිට් වල තියෙන ඒවා නෙමෙයි. ඉතාම පැහැදිලි ලෙස චීනයේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ උපජනාධිපති මයික් ෆෙන්ස් මහතා ඉතා පැහැදිලිව ශ්‍රී ලංකාව උදාහරණය අරගෙන තමයි ලෝකෙට කතා කරන්නේ. ඉතින් මේ කතා කිරීම සඳහා අවශ්‍ය පසුතලය සම්පූර්ණයෙන් සකස් කළේ එක්සත් ජාතික පක්ෂයේ. ඒක නැහැ කියන්න බෑ. මොකද මේ හම්බන්තොට වරායයි මත්තල ගුවන්තොටුපළයි කියන දෙක පෙන්නුවේ මේ රටට කරපු විශාලම විනාශ දෙක කියලා. ඒක එදා ඉඳන්ම කළා දිගටම. ඉතින් මේ බිලියන 301ක් සම්බන්ධයෙන් ලංකාව පත් කරපු ලැජ්ජාව මේ 301නුත් කරපු දේ තියෙනවා. හම්බන්තොට වරාය විකුණගෙන කන්නවත් ඒක තිබුණා. රුපියල මස්ත බාල්දු වෙලා බිලියන 1022ක් නැති වුණා. ඒක හුළඟි ගිහිල්ලා කොහෙවත් නැහැ. ඉතින් මේක මහා ජාතික අපරාධයක්. මේ වගේ බොරුවක් ලෝක පරිමාණයෙන් ලෝක ජනමතයට එකතු කිරීම මේක මහා රටට කරපු අපරාධයක් ලෙස තමයි අපි දකින්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පිළිගන්න එහෙම නැත්නම් මේ ඩයස්පෝරාවට තියෙන උවමනාව ඉෂ්ට කරන්න මෙවැනි දේ යොදා ගැනීමෙන් රටක් විදියට අපිපත් වෙලා තියෙන බරපතල ප්‍රශ්නේ තේරුම් ගත යුතු වෙනවා. අනිත් එක මේ ණය කොහෙන්වත් හොයාගන්න නැතුව ඉක්ුද්දා ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කළා චීන මධ්‍යම බැංකුවට කියලා පැන්ඩා බොන් කියන බැඳුම් කරයන් නිකුත් කළා. චීනේ මධ්‍යම බැංකුව හරහා ලංකාඩුවට ණය ලබා ගන්න යෝජනා කරපු රජයක් මේ. එහෙම කියලා කියනවා චීන ණය උගුලකට අහුවෙලා. අපිද මහින්ද රාජපක්ෂද නෑ. එහෙනම් ඒ ගණදිනුව බේරගන්න ඕනේ අග්‍රමාත්‍යතුමායි. එතුමා එහෙම කරලද එහෙම උපායශීලීව යම්කිසි මතයක් හදලා ඒක ගෙනිහිල්ලා ඒක ලෝකේ මතයක් බවට පත් කළා. ඒ මත පදනම් කළා ඇමරිකා එක්සත් ජනපදය කියනවා මේකෙන් බේරන්න ලංකාව අපි මැදිහත් වෙන්න ලෑස්තියි කියලා. මේක අද දවසේ තියෙන බරපතලම ප්‍රශ්නේ කියලා ඒක බද්ධ විපක්ෂයේ වශයෙන් අපි දකිමු.